ජොලියට වගේ එක් අවුරුදු පාඨමාලාව දෙ අවුරුදු පාඨමාලාව තෙමස් පුහුණු වැඩමුළු කීකී සල්ලි ඉල්ලනවා. අපිත් ඉතින් ගිහිල්ලා බංකුරත් කරලා එනවා. අනේ අම්මපා මෙලෝ මකබාවක් මුලේ නෑනේ. ඕවට හිනා වෙන්න නෙමෙයි තියෙන්නේ දුලයි අප්පච්චි. අඬන්න. අද දවසට කෝල් එකක් ආවමයි. කොහේ කෝල් සෙන්ඩද අප්පච්චි? රින්ගින් ඕෆ් කරලා තිබුණේ. මං ඇවිල්ලා ඔන් කළේ. අප්පච්චියෝ මයි පුතේ අම්මෝ. පිච්චුනාද මන් දන්නේ. හෙලෝ. මොකෝ මේ මහරේ? මට අක්කව චුට්ටක් දෙනවද? හාපෝ. ඒකනම් රජෝ අපේ අම්මගෙන් අප්පච්චිගෙන්ම ඉල්ලගන්න වෙනවා. මං ඒක වෙලාවට කලාවට ඉල්ලගන්න. පින්තකා රිසවර් එක පොඩ්ඩක් අක්කට දෙන්නකෝ. පින්තකා ෂේප් එකේ කියලා කිව්වේ අම්මා අප්පච්චිට හොරෙන් කියන එකද? ඔයා කෑ ගහනවා නංගි. හිමින් සිරුවේ ගිහින් අක්කා පොඩ ලයින් එකට එවන්නකෝ. හරි. කරන්නම්. හැබැයි පින්තකා නන් නෙවෙයි හොඳේ. අනිත් දවසේ එනකොට සතියක් විතර තියාගෙන කන්න පුළුවන් ලොකු චොක්ලට් එකක් අරන් එනවා. හරි. හරි හරි එකට දෙකක් ගෙනල්ලා දෙන්නම්කෝ. දැන් වැඩේ කරලා ඉන්නකෝ. හා භූමි දෙකක් එපා දෙකක් එපා. එකක් හොඳටම ඇති. සීනි වැඩි වුණා. අන්න ඔයාට හිරු අයගෙන් කෝල් එකක්. ඇයි දන්නේ නැ? අනේ දන්නේ නැ මෙයා. මේ ආයි ඇඩ් එකක් නම් බෑ කියනවා. හරි. ඒ ඕක ගෙනියන්නේ කාවද වණ්ඩද? මෙන්න මේ දෙනවා. මම වැඩේ කන්ටිනියු කරන්න. වගේම රසයි. හලෝ. මෙච්චරලා කෝල් කරලා අයියෝ ආන්සර් නොකරේ. මං වට උදේ කෝල් කළා. මං හිතන්නේ ආන්සර් කළේ අම්මා. අම්මා තමයි. ඉතින් මොකද උනේ? වැඩියමකුත් නැහැ. අම්මා දෙතුන් පාරක් මාව ගලේ ගහලා වැලේ වෙනවා. අනේ වෙච්ච දේ කියන්නකෝ. මුකුත් නෑම. කවුද කල්ල කපටි අම්මන්ඩිය කතා කරා කියලා අපි අම්ම පණිඩිය දුන්නා. අම්ම මං ගැන වැරදියට හිතයි. එහෙම නෑම. අම්මා ඔයාලට කැමතියි. මං වට හිට ගන්න. මේ කතා කරන්නේ ඔයා කියලා අම්මයි අප්පච්චි දන්නවා. මොන මොන ගානකට
මොනාරි හිතන්න බැරි කමක් නැහැනේ. ෂි මේ රැහැයියන්ගේ කංකරච්චලේ හින්දා සාලේ වෙන කිසිම දෙයක් මෙහෙට ඇහෙන්නේ නැහැ නේද අම්මා? ආපච්චි සරුංගලේ වගේ පාවි පාවි හිටියට දෙවනි ගුණ යහපත් කෙල්ල කියලා දැන් අපච්චිට තේරෙනවා නේද? නෑ ඉතින් මං කිව්වේ හොඳට සනීපට කකුල දාවන හින්දා. නැගිටින්න නින්ද යන්න එපා හෙල. ඔව්වනේ. ඊරෑ එළි වෙනකම් මං ඇහැරිලා නින්ද ගියම නෑ. අනේ බොරු නොකිය ඉන්නේ. එනවා උදේ වෙනකම් හොඳට ගෙරෙව්වේ. ගෙරෙවිද මට සපෝට් එකට. මොකක්? ඔව්. මට සපෝට් එකට? හා. අවුරුදු 35ක්ම හෙලන් ඔයා නිදිය ගත්තේ මගේ මේ ගොරෝන සද්දේ අහගෙන. ඔයා නොදන්නවට හෙලන් ඔයාට නිින්ද යන්නේ මම මේ ගොරෝන හින්දා. ඒ සද්දෙට. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න හෙලන්. නැතයිදි නිකන් මට ප්‍රශ්නයක් නැහැ. මම එක වතාවක් දෙවතාවක් ගොරවන්න නැතුව බැලුවා. මොකද වෙන්නේ කියලා. මෙන්න ඔයා පටස් ගාලා හැරුණා. පටස් ගාලා හැරුණා. නිකන් නෙමෙයි ගැස්සිලා හැරුණේ. මට ඊට පස්සේ පව් කියලා හිතුණා. මහන්සි වෙන මිනිස්සයනේ අප්පා. ඊට පස්සේ මම මහන්සි නොබලා එළි වෙනකන් ගෙරෙව්වා. එළි වෙනකන් ගෙරෙව්වා. මං කිව්වයි කියලා හිතේ තියාගන්න. හා හා.